ො ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ටවෂන් ඩෝල්කේ වෙ අඩිය වෙත එක ස්ශ්‍රීණයේ සිට දහතොම ශ්‍රේණය දක්වා ඔබේ පාසල් විශෂය මාලාවට අදාද සියලුම ප්‍රශ්නපත්‍ර ඒ වගේම වීඩියෝට ඔබට මේ සමග ලබාගන්නට පුළුවන් ඉතින් බොහොම ගෞරවෙන් අපත්ස වග එක්විලාන ලෙස් ඔබට ආරාධනා කරමින් අදමම් මෙතෙන්ට පැමිල්ලා ඉන්නේ ඔබට ස්‍යවේධනය හා මාධ්‍ය්‍යයනය විශය පිළිබඳව පාඩමක් කියල දෙන්න වේදනය හා මාධ්‍යර්්‍යනය දොළහස්ශ්‍රණනයට අදාළ දෙවැනි පාඩම තමයි අපි අද ඉගන ගන්නට සූදානම් වෙන්නේ දෙවැනි පාඩම කියන්නේ සංන්නිවේදනයේ පදනම සං්‍යවේධනයේ පදනම අපි සංවේධනය කියන මොකද කිය හඳුනගත්තොත් එහි පදනම පදනම කියන්නේ මොකත් පදනමක් වෙන්නේ කිසියම් වෝ දෙයක් යමක් මත ගොඩන ගිල තියෙනව නම් අන්න ඒක තමයි පදනම කියලා කියන්නේ එමන සං්‍යවේදනය ගොඩනගෙන්න්න මුල් වෙලා තියෙන්නේ සං්‍යවේදනයටට පාදම් වෙලාතියන්නේ ඉංග්‍රිසි භාෂාවයෙන් කතාක් කන්න වනම් ෆවන්දේෂනක වෙලා තින්නේෙ මොකක්ද. ෆන්ේෂ of කමිනිිකේශණ එක න සං්‍යිවේදනයේ පදනම ගැන අපි සාකච්ඡා කරමු. සන්නවේදනය අපිට මොනතරම් වැදගත්ත. සනිවේධනය කියෙලා අපි හඳුනාගත්තේ තොරතොර හුවමාරු කිරීම. තොරතුරු හුවමාරු කර ගැනීම. සංනිවේදනයේදී අපි... අපට ඉදිනෙදා ජීවිතයේ ලැබෙන තොරතුරු අන්න අය සමඟ හුවමාරු කරගන්නවා ඒ වගේම තවකෙනගින් ොරතුරු ලබාගන්නවා ඒ වගේම තව කෙනෙකුට ලබා ගැනීම සඳහා තොරතුරු සටහන් කරලා තියාගන්නවා. ඒවගේ එදිනෙදා ජීවිතයේදීත් අපි යම්ඥම් මාආකාරයෙන් තොරතුරුත් එක්ක තමයි බදධ වෙලායින්නේ. අපිට පුළුවන්ද කිසියම් වූ කාම්බරේකට දාලා අපිව තනි කරලා පැෑවිසියහතරක් තියල්ල තියීමට කැමතිදෝගොලු පුළුවන්දෝගලට එහෙමිඉන්න හිතමක ොයාලාගේ අම්මට ේන්ති හිල්ලා, අම්ම ඔයාලාාව කාම්වරය එක දාලා ොරවාහලා කන්න ටිකයි වතුර ටකයි තරද දීලා තිෙල තියෙන. කැමතිද ඉන්න. මමනං කැමතිනේ. මොකද මට එදිනදා ජීවිතයේදී අන්න අඇත්ත එක සම්බන්ධ වඩ වශ්‍යතාවයතින්. එහමනම් මානව සම්බන්ධතාාව ඇති කර ගන්නෙත් ස්‍යවේදනය හර සනීදීනය ඇතිනොත් අපිට කවදාවත් ජීවත්ෙන්න්න මාර. කන න ර ල පුළුවන් කියෙනෙකට වතුරන න රං ලීන්න පුළුව ශීරයේ ශක්ති තිෙනකං අපට ඒටික දරාගෙන ඉන්න පුළුවන් අපේ ශරීරයේ තියෙනටික ෂයවෙලා ඉවර වෙලා යනකං. හැබැයි අපිට තවත් කෙනෙක් සමඟ සම්බන්ධ නොවී තව කෙනෙක් සමගාධහසුවමාරු කරගන්න නැතුව. අඩුම තරමේ හිනාමක්වත් දක්වන්න නැතුව. අඩ තරමේ බැනගන්නවත් නැතුව. ඉන්න හරිමාමාරී තරහ වෙලා වැඩිවෙලා ඉන්න බෑනය අපිට නේද ඇයිඒ අපිට කතා කරන්න ඕේ තොරතර හුවමාරු කරගන්න ඕනේ එහමනම්පුතේ මේ සනිවේධනය කියන එක මිනිසාගේ ජීවිතයේ මිනිසා මානවයාගේ ජීවිතය ආරම්භවන්නේ කොතනද. ස්‍යවේදනය ඇති වුණේ ඊට පෙරදාරාත්‍රියයේ මධ්‍යමරාත්‍රයේ දොළහටත් පෙරයි කියල තමයි මහාචාරය විල්බ ශ්‍රාම් කියන මහාචාරයවරයා සඳහන් කල්ලා තියන්නේ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා ඒකෙම හඳුරාගන්න පුළුවන් සන්නවේදනය අපිට කොතරම් වැදගත්තෙනවද කියලා. දිනිදා ජීවිත අප විවිධායගින් තොරතුරු ලබාගන්නවා. ඒ තොරතුරු ලබාගන්න ආකාරේ අප පංචේන්ද්‍රියයන් එකට සම්බන්ධ වෙනවා අපේ ඇස කණනාසය දිව ශරීරය මේ කියන පංචේන්දියන් වලින් අපි විවිධාකාරය තොරතුරු ලබාගන්නවා වගේම අන්නයට තොරතුරු බෙදා දෙෙන. එහෙමනම් ස්‍යවේදනයට පදනම් වෙලා තියන්නේ සන්න්‍යවේදනය කියන්නේ මොකද කියලා අපි ඉසල්ලම්මහඳුනාගනි. ස්‍යවේදනය හඳුරා ගැනීමට සං්‍යවේදනය කියන පදයේ පෘතුල අර්ථය ලියන්න කියලා තමයි ඔබට තීලතිය. පෘතුලා අර්ථය පුතුල කියන්නේ. පෘතුල කියල කියන්නේ සාමානයෙන් පුළොල් කියන අදහස. ස්‍යවේධනය පිළිබඳව පුළල්න අප අර්ථකථනය කරොත්. එක මොන වගේ දෙයක් වෙේද. ස්‍යවේදනයේ පුතුල ආර්ථය තමයි? අප යමක් දැනගත්ත නම් ඒ දැනගත්තදී තවත් කෙනෙකුට දැනගැනීමට සැලැස්වීම අපි දන්නාදේ තව කෙනෙකුට දැනගැනීමට සැලැස්වීම තව කෙනෙක් දන්නාදේ අපි විසින් දැනගැනීම දෙපැත්තරව මේ ක්‍රියාවලිය සිද්ධුව. එහෙමනම් ඒක තමයි සං්‍යිවේදනය කියලා පුතුල ව්‍යශයෙන් අපිට අර්ථගන්න ගන්න තිය ඒවාගේ සනිවේධනය කියන වචනය මොන විදිරද නිර්ණය වෙන්න ත් න විහාසය ගත්තහම විද්‍යාර්මක පදනමකින් ගත්තහම මේ වචන කොයි විදිටද විදිලාවේ. කමියුනිස් කියන ලතින් භාෂාවයන වචනයෙන් තමයි ඉංග්‍රිස් භාෂාවේ කමයුනිකේෂන් කියන වචනය නිර්මාණය වෙලා තියන්නේ. මේ කමයිනිස් කියන වචනය අර්ථය තමයි පොදු බවට පත්කිරීම. පොද මවට පත් කරනෝගෙන්. පොද බවට පත්නොන හැමදේම පෞද්ගලික. යමක් අපි ළඟ තියාගෙන ඉන්න කාම්ඒ පෞද්ගලිකයි ඒ අපේ විතරයි දන්නේ ඒ අපිට විතරයි අයිතිඒ අපේ විතරයි හැබැ අපේ ඕනෑම දෙයක් තවත් කෙනෙකුට භාවිතා කරන්න ඉඩ දෙනවනම් අපි ඕනෑම දෙයක් තවත් කෙනෙක් සග බෙදා හදා ගන්න වනම් එක පොතු දෙයක් එහෙම නම් අපේ අදහස් අපේ හැඟී අපේ අකමැති කැමති දේවල් අපේර සවින්ධනයන් අපේ දැනුම අපේ ආකල්ප මේ සියලුම දේවල් පොදු බවට පත්කරගන්නවා කියලා කියන්නේ කමියනිකේශන් කියන අර්ථය බිඳිලා එන්නේ මෙන්න මේ කමියුනිස් කියන පොදු බවට පත්කිරීම කියන අරුත්ථ ගෙන දෙන ලතිීන් භාෂාවය වචනේ. ඒවගේම තමයි සිංහල භාෂාවෙන් සංවේදනය ඔගොලට පේනවා මෙතන මම සන් එකතුකිරීම එකතුකිරීම වේදනය කිය ලතින් සන් කියලා කියන්නේ දැනුම්ද න කිසිම්ූ සඥාව සන් සන්කරන කියන්නේ සන් දැනුම්ද හොඳින් වේදනය කිසියම් සං්ඥාව හොඳින් දැනුවත් කරනවා කියන එක තමයි මැනවින් දැනුම්දීම යමක් මැනවින් දැනුම්දීම කියන එක තමයි ස්‍යවේදනය කියලාපී සිංහල භාෂාවට ගන්නේ ඒ වගේම දෙමළ භාෂාවෙන් ස්‍යවේදනය කියනයකට දෙනාර්ථයමකක්ද. තොඩර් පාඩල් තොඩර් පාඩල් ඒගලො තොඩර් පාඩල් කියල කියන්නේ සබද්ධතා පැවැත්වීමේ ක්‍රියාවලිය. සබඳ තා පවත්තන්නේ කවුරුවක්ද තමන් තමන් සමඟ නැහැ අන්න අය සමඟ සබඳ තා පැවැත්වීමේ ක්‍රියාවලිය. තවත් කෙනෙක් එකෙක් අපි සවන්තා පවත්තන්නේ කොයි විදිහයටද ඒ ක්‍රියාවලියට තමයි මේ දෙමළ භාෂාවෙන් තොඩර් පාඩල් කල කියන්න. එහෙම නන් දැන් අපි භාෂාවන් තුනෙන්ම කොයි විදිට මේ වචන ටික බිඳලාව කියලා දැනගත් තොඩර් පාඩල් කියල කියන්නේ සබන්තා පැවැත්වීම ක්‍රියාවලිය ඒක අරුතයක සබන්තා පැවත්වීමේ ක්‍රියාවලිය. සන්නමේදනය කියන වචනයේ අරුත වෙන්නේ යමක් මැනවින්ඩැනුන්දීමේ ක්‍රියාවලිය. ඒවගේ කමවනිස් කියන ලතින් භාෂාවෙන් බිදිලාප කමනිිකේන් වචනය තේරුමකදද හොද බවට පත්කිරීම එතකට මේ වචන තුනේ මාරුත ගත්තාම එකකටේකක් සම්බන්ධ බවට තේරෙනම ඇති අපිට මේක වෙනවෙනම ගන්න පුළුව වුණට එකකටේකක් සම්බන්ධයි මේ සමස්සයේ එකතුව එක මාරතා යමක් හොඳින් දැනුවත්කිරීම හෙම නැස්තම් අන්නය සමඟපය අදස්හා තොරතුරු බෙදා ගැනීම. සාමාන්‍යෙන් මිනිසා ස්‍යවේදනය සඳහ භාවිතා කරන්නේ ගේ පංචේන්ද්‍රියයන් මොනෝවද පංචින්ද්‍රියන් කියන්නේ අපි බුද්ධාගමටත් තිගෙන ගන්න නොමක් ඇස කන නාසය දිවශරීරය මතකද අක්ෂි සෝත ගාන ජිවවාහා කාය කියල ඉගෙන ගන්නේ බුද්ධ ධර්මයට එහෙමනම් ඇසන් මොනුව ද අපි ලබාගන්නා තොරතුරු. දැකීම දැකීමෙන් ලැබෙන ොරතුරු අපේ මොලේට ගිහාම අපි ඒව තවත් කෙනෙක් සමඟ බෙදාගන්නවා ඔන්න තොරතුරු කින් මොනවද අපි කරන්නේ අසනවා අපේ කණට ඇහෙන දේවල් අපි තව කෙනෙකුට පවසනවා. කේලමක් විදිට මත් නෙවෙයි සාන්‍යෙන් තොරතුර ලාගැනීම තොරතුරු ලබා දීම සඳහත් නේව පවසන. ඒවගේම නාසෙන් ලබා ගන්නේ ආග්‍රහණය මේ වචන අලුත් නෑ නේද? ආග්‍රාහණය කලකන්නේ ගන්ඳ සුවද ලබා ගැනීම. සූද සූන්දටාපි කැමති ගන්ඳට කැමති නෑ ඇබැ දෙකම අපේ නාහ මොලට ඇතුල්ලෙනු. නේද? දඋනන් දරකුුණත් අපි බාගන්න සිද්ධත්වා. ඒවගේම අපඒපිළි මඳ අදහසුත් ප්‍රකාශ කරන. ඒවගේම තමයි දිවෙන් රස මොන රසද තිත්ත රස ඇැමල් රස පැනි රස අපි කැමති නැති රස පනුබෙදද වවාහමේන රස ඒවටත් අප කැමති හැන ඒත් අපි දිවෙන්නේ සල්ල ලබාගන්නවා. ඒවගේම ශරීරෙන් ස් පර්ශය කෙනෙක් අපේ යන්ගේ ගැවුනාාම ආදරෙන් අපේ ඇල්ලුවවාම් සිපවල්ලද ගත්තාහම් ගැහුවහම? හනමිලකුහම මේ සියලුම දේවල් අපිට ලැබෙන ස්පර්ශයන් එහම මේ සියලුම පංචීන්ද්‍රයෙන් හරහා තමයි ඒ කියන්න තොරතුරු අපිට ලැබෙන්නේ. මේ අපේ මොලේ සමඟ සම්බන්ධ වෙලා අපිට පුළුවන් ඒ පිළිබඳ විධාවත් සටයගන්න අපිට ඒ තේරෙන්නේ එතකොට අපි එහෙමන ඒ තේරුම් ගන්නා දේවල් තව කෙනෙකුට ලබාදන්න. ඒ වගේ තමයි සන්නවේදනය පසුකාලීනව වෙනස් සනාකාරය මිනිසා භාෂාව සහ ලේඛනය සොයාගන්න භාෂ අපිට මුලින් කතා කරන්න පුළුවන්ද අපි කොහොම ද අන්නත්තෙක්ක අදහස් විදාහදා ගත්තේ සඥ්ඥා, සංකේත ඉංගී බිගී හා කට්ටහඬ හර ඉංගීත ප්‍රකාශ කනවා අපේ විධ විදියට ඇහැ ගහනවා අතක් හොලවනවා එන්න කියනවා යන්න කියනවා එපා කියනවා හා කියනවා නේද විධ දේවල් අපි ප විචික. එතකොට මේ දේවල්වයට අපිට කතා කරන්න භාෂාවක් තිබුන්නේ. හැබැයි අනිත් සත්තු වගේම මිනිසා කියන්නේ සත්වයෙක් නේ මනවයා කියන්නේ සත්වේ. එතකොට මිනිසා මනස උසස් සත්වයා තමයි මනුෂ්‍යයා කියලක. ඇයි මනස උසස් සත්ත්වයා කියලා කියන්නේ. මනසෙන් සිතී මේ හැකියාවතියන්නේ මිනිසුන්ට විතරයි. ඒකට හේතුව තමයි මිනිසුන් මස් වර්ග වගේම ශාකවර්ගත් ආහාරයට ගැනීම. ඒ කියන්නේ විද්‍යාවට අනුවනං සර්වභක්ෂක වීම. ශරීරයට මාංශවලින් ලැබෙන පෝෂණය වගේම ශාක වර්ගා ආහාරයට ගැනීම නිසා ලැබෙන විටමින්නාආදියෙන් නිසා මනිසාගේ ශක්තිය සිතීමේ ශක්තිය දියුණුවෙන. එතකොට මිනිසා සතුව ෂකාය ශක්තිය වගේ සිතීමේ ශක්තියත් වැඩෙන්න පටන් ගන්න. මෙෙන මේක නිසා මිනිසාට තමන් සිතනදේ අන්නයට දැනගන්නට සලස්වන්න හැකියාව ලැබෙනු. නගොල මේකට ක්‍රමයක් හොයාගන්නවා. පවිවිධක්‍රම මුලින් චිත්‍රාදිිනවා අ අල්ත්‍රමීරා සහා ලැස්කෝලෙන් වල තියන බයිසන් ගවරූප චිත්‍රාදිිනෝ මුලින්. ඒගොල එක චලනයක් පවෙන්නවා. ඒ නිසා තමයි ඒවා අර කහුල්ලටේ ගවරූප ඉන්න. ඒ චලනය ප්‍රකාශ කර. ඒවාගේම මිනිසා මේමී විදිහට එකක දේවල් වලින්. ගස් කොල කඩලදානවා, ගස් අත්තු වලට ගහලා පාරවල් තීලතිීෙනවා පාරපෙන්න්නන්න මේ විධ දේවන්නේ ගොලෝ නුගමනය කරනු. තමන් විසින් මෝන දුන්නාන දත් දැකම් ඒගොල් ඇවෙල තමන්ගේ පිරිසට ප්‍රකාශ කන්නවා. ඒ විවිධ ආකාරයට. හැබැයි භාෂාවක් නෑ. මේ භාෂාවක් වෙනුවටමයාල පාවිච්චි කරණන සංඥා සංගීත සහ තමන්ගේ කට හන්ඩයි කැනෙ හන්ඬෙන් නිකුත් කරන්න පුලුවන් ශබ්ද. හැබැයි මේ ගොලො පසු කාලීනව. පොදුභාෂාවක් තමන්ට යොදා ගන්නවා මේ මානව භාෂාව නිර්මාණය කර ගැනීම තමයි පුතේ මානවයා ජීවිතයේ ලබාගන්නා ලද මානවයා තමන්ගේ පැවැත්මට ලබාගන්නා ලද විශිෂ්ඨතම නිර්මාණය මේ අතනින් අවතින්න මෙයාමකද කරන්නේ තමන් හොයාගත්ත භාෂාවට අහුරු හොයාගන්න ශබ්ද හොයාගන්න තමන් හොයා ගත්තා ශබ්දවලට සංකේත දෙනවා සංකේත තමයි අකුරු බවට පත්ත. කියන ශබ්දයට කියන සංකේතය දෙනවා. ම කියන ශබ්දයට ම කියන සංකේතය දෙනවා. මේක විධ භාෂාවලින් විධ විධ හැඩ තලගන්නවා. ඉංග්‍රීසි භාෂාවෙන් එ අකුර වෙන්න පුළුවන් සිංහල භාෂාවෙන් මකුර වෙන්න පුළුව මෙැවිදඩ විධ හැඩ තල ගන්නවා. ඒ පරිසර පදධතියනුව තමයාලාක නිර්මාණය කරගන්න. හැබැයි මේ සංඥා ලබා ගැනීමෙන් තමයි. ලේඛනයේ නිර්මාණය වෙන්නේ. මේ භාෂාව සහ ලේඛනයේ නිර්මාණය කර ගැනීම හරහා මිනිසා ඉතා විශාල ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් ලබා ගන්නවා ජීවිතේ. ඒ මොනවද තමන්ගේ තොරතුරු දැනුම ගබඩා කල්ල තබා ගැනීමට ක්‍රමවේද හොයාගන්නවා තාක්ෂණය දියුණු කරගන්නවා. සන්නවේදන ක්‍රමවේද අන් දියුණු කරගන්නවා. අන්න අඒ සමඟ තොරතුරු හොමාරු කර ගැනීමේ සංවර්ධන අවස්ථාවන් දියුණු කරගන්නවා මෙන්න මේක අද අපේ ලෝකය අපේ අත්තට දෙන තත්වයට පත්වෙලායි කියන්නේ විශ්වය ගම්මානයක් බවට පත්වෙලා ලෝකය පුංචි බෝලයක් විතරක් බවට පත්වෙලා. සන්නවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක තමයි මේ සියලුම දේවල් සියලුම විශෂය බද්ධ කටයුතු ලෝකඇද මේ තත්වට ඇවිල්ලති. ඉතින් එහෙමනක් ැ ොලන්ට ට හිතෙනවා පුළුවන් කියලා ස්‍යිවේදනයේ පදනම ගැන ඕනම කෙනෙක් සමඟ ඕනෑම දෙයක් කතා කර ඒ වගේම සන්නිවේදනයේ පදනම පිළිබඳව ඕනෑම තැනකින් ප්‍රශ්නයක්කාවොත් උත්තරදෙන්. සන්නවේදනය අපිට කොයි විදියටද ලැබුණේ සං්‍යවේදනයට පදනම්මුණේ මොකක්ද කියලා අපි අදසාකච්ඡා කරා එමනම්මම් බලා හොරොත්වෙනවා ඔයාලා මම ඔයාලට දී තියෙන ප්‍රශ්න වලට පිළිතුර හොයා ගනිීවි ඒ හොයාගත්ත පිළිතුරු සපයාවිකය. හෙමනං අපි තවත් දවසක හමුයමු තවත් පාඩමකින්. ඒමනං රැදිී ඉන්න ටියෂන් ඩ.ටල්ගේේ බඩවිියත් එක තවත් දවසකාපී ඔබත් සමග වෙනකං. මම රසංජලීටච අයි1න්